මොකද කරන්න? අද අපේ පෙළග ගියක් නෑ නෑ මන්දිරයක්. සල්ලි ගොඩ නෑනේ මේක නිධානය පියල් කෝටි තුනක අති දැවන්ත ජයමල්ලක් සමගින් එන සුපබෝල්ල තරයි සංවර්ධල්ල තරයි මණ්ඩලෙන්. ඔව දැන් ඔබ දන්නවා සුපබෝල්ල තරයි තුන් කෝටි 74 ලක්ෂයක් වාසනාවන්තෙක් දිනාගෙන ඉන්න බව. ඉතින් ඒ වාසනාවන්තයා ඉන්නේ දඹුල්ලේ කියලා තමයි අපි ආරංචි කරලා බැලුවේ. අපි හැමෝම හොයපු වාසනාව එයාට හම්බ වුණා. ඉතින් ඒ වාසනාව හොයාගත්ත කෙනා හොයාගෙන තමයි අපි දඹුල්ලට ආවේ. වාසනාව අපිට නොලැබුණාට ඒ කාට හරි ලැබිලා තියෙනවා. ඒ ගැන අපි සන්තෝෂ වෙනවා. අපි හොයාගෙන යන්නේ ඒ වාසනාව ලැබුණ කෙනා. අපි එන හොයාගෙන යන්න. මේක තමයි ඒ වාසනාවන්ත ලොතරැයි අලෙවි කරපු ලොතරැයි කුටිය. ඉතින් ඒ අලෙවි නියෝජිත මහත්තයා තමයි දසනායක මහත්තයා. කොහොම අපේ දසනායක මහත්තයා කොහෙද ඉන්නේ? පිටිපස්සේ. හොඳයි. මේ ඉන්නේ 3,74,00,000 වටිනා ඒ ලොතරැයිය අලෙවි කරපු අලෙවි නියෝජිත මහත්තයා. ඔව් මේ දැන් මේ අපේ ජයග්‍රහකයා මෙතෙන්ටම දාවේ මේ නම්බරේ බලන්නත්. ඔව් තවත් ටිකට් අරගෙන මෙතෙන්ට ඇවිල්ලා බැලුවා. බලනකොට තමයි මේ කෝටි ගානේ තෑග්ග තියෙන ලොතරැයි එයා දැක්කේ. ඔයාට මොකද හිතුනේ එකපාර? මටත් ලොකු සතුටක් දැනුණා. ඔ මීට කලින් මේ වගේ ජයග්‍රහණ ලැබිලා තියෙනවද ඔයාගේ ඒජන්සිය? ලක්ෂ 10 ඒවා වගේ ගිහින් තියෙනක්. මේ වගේ ලොකු කෝටි ගානක තෑග්ගක් පළමු වතාවට මේ ගියාමයි. මේ මුළු බලාතම මිනිස්සු විශ්වාස කරાવી අපේ දසනායක මහත්තයාගේ ලොතරැයි කුටියෙන් ගත්තොත් කෝටි ගානක දිනුවොත් හොඳ ගන්න පුළුවන් කියලා. මොකද? ඇත්තට මේ බලාපොරොත්තුෙන් තමයි මේ කට්ටිය මෙතෙක් කල් ගත්තේ. ඒක අද ඉෂ්ට වුණා. රටනම වුණාද කියන්නේ තියෙන්නේ මේ වගේ තවත් කෝටි පුතියෝ බිහි වෙන්න තව ලොතරැයි ගන්න කියලා විශ්වාසයෙන් ගන්න කියලා සංවර්ධන ලොතරැයි මන් ලොතරැයි ගන්න කියලා කියන්න උනෝ. එහෙනම් අපි දසනායක මහත්තයත් එක්ක යනවා ජයග්‍රහකයා හොයාගෙන. අන්තිමට කොහොමාරි අපි හොයපු කෙනා අපිට හම්බ වුණා. මේ ඉන්නේ අපේ සුපබෝල් ලොතරැයියේ පළවෙනි 3 කෝටිපති ජයග්‍රහකයා. ඉතින් දඹුල්ලේ. ඔව් දඹුල්ලේ. ඉතින් අපි වැඩි විස්තර එහෙම අහන්න ඕනේ නැහැ. ඔව්. ටිකට් කීයක් විතර ගන්නවද සාමාන්‍ය දිනපතා ටිකට් කොහොමද ගන්නෙ? දිනපතා ටිකට් 15ක් විතර ගන්න. හැම දවසකම වගේ ගන්න. ඔව් හැම වර්ගෙින්ම ගන්නවා. ඔව් එතකොට දැන් අදමයි කිව්වා මේක දැනගත්තේ ලොතරැයි යදුනා කියලා. කොහොමද දැනගත්තේ? මම හැමදාම ටිකට් දවස් දෙකේ තුනේ අරන් එදා බලන්න වෙනවා. මොකද මම මල ගෙදරක් නිසා. ඊපස්සේ මම අද උදේ ගිහිල්ලා බලනකොට මේ නම්බර් ටික තියෙනවා. ඊට පස්සේ මොකද කරේ? දසනායකගේ බලනකොට මේ සීල් එක තියෙන්නේ. ආ ඊට පස්සේ මම දසනායකට ඇවිල්ලා කිව්වා මෙන්න මෙහෙමයි මේ දසනායක මට මේ ඇදිලා තියෙනවා. මොකද හිතුනේ එකපාර නම්බර් එක ඔක්කොම ගැලපීගෙන යනකොට අන්න මේක මොකද ඉතින් දැන් අර කොලෙත් එක බලනකොට ඉතින් මම බලන ඉස්සෙල්ලා බලන 100 කට තියෙනවා ඉලක්කම් තියෙනවා මගේ මේ එහෙනම් 500යි 1000යි කීකේ ඉන්න ඔක්කොම තියෙනවා කියලා හිතනවා ඊට පස්සේ හරි සන්තෝසයි අපිටත් බොහොම අපිට සන්තෝසයි ප්‍රථම 3 කෝටිපතියා ඒ යා දැනගත්ත දවසේම අපිට යාව දැනගන්න ලැබීම අපේ සන්තෝෂයක් කාර්යයක් ඒ වගේම තව එකක් සාමාන්‍යයෙන් දැන් ඉදිරියේදී නිකන් මොන වගේ දේවල්ද මේකෙන් කරන්න හිතාගෙන ඉන්නේ? ඉදිරියේදී මම මේක කෙලිම බැංකු දානවා, බැංකුවට දානවා. මගේ ඉතින් ළමයි 4 දෙනෙක් ඉන්නවා. එයා ඉන්නේ ඉතින් එයාලා මම කියන්නේ මං ගෙදර දොර හදලා ඔක්කොම කරලා තියෙන්නේ. වෙන වැඩක් කරන්න කියන දෙයක් නැහැ. ඉතින් මම පන්සලේ වැඩ කටයුතු තමයි කරන්නේ. මම ඒකට මම සාමාන්‍යයෙන් ධනක් වේ දානවා. ඉතුරු ටික දරුවන්ට දෙන්න තමයි. ඔව්. මම ඉතින් කියලා තියෙන මම සීට් වහනවමයි කියලා පන්සල තෙමෙන නිසා ඒක ටයිල් අල්ලනවම කියලා කොටසක් මම වෙන් කරලා තියෙනවා. ඒ කොටසෙන් මම ටයිල් අල්ලනවා. ඒ පන්සලේ සම්පූර්ණ දැන් පැත්තක් සීට් වහන්න තමයි මම කල්පනා කරේ. දැන් මම සම්පූර්ණ මුළු පන්සලටම සීට් වහනවා. කිවිස පන්සල. එවනම් ඉතින් අපි සුබපතමින්. ඔව්. අපි අනාගතයේ මෙතුමාගේ දරුවන්ගේ විශේෂයෙන් ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නේ. මේ අති විශේෂ දෙයක්. අලුත් දෙයක්ද? ලංකාවේ හදපු පළවෙනි එක. ආ, ඉතින් මොකද්ද කියන්නේ? එසේ මෙසේ එකක් නෙමෙයි.
ලොතරැයි ඉතිහාසයේ වෙනස් කළ සුපර් බෝල් වෙතින් තවත් පෙරලියක්. එකම ටිකට් පතින් දිනුම අවස්ථා පහක් ගෙනෙන සුපර් බෝල් 5-in-1 ටිකට් පත අද මාරගන්න.